අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා lifestyle පාරාදීසයේ මගේ YouTube channel එකේ මගේ ආදරණීය මගේ දරුවෝ මගේ lifestyle පාරාදීසයේ කියන්නේ family එකක් මේක ඉතින් මගේ පවුලේ හිතවත් මගේ ආදරණීයන් හැමෝම ගොඩාක් ආදරෙන් වුණ අද පිළිගන්නවා අද පුතේ වීඩියෝ එක ටිකක් දීර්ඝ වෙයි මොකද අද ඔයාලට මුළු ජීවිත කාලෙටම වටින පාඩමක් තමයි කියා දෙන්නේ මේ පාඩම කියා දෙන්නේ මගේ සැලොන් කරන දරුවන්ට එතකොට මේ මේකප් ඇන් හෙයා ශේෂ්ත්‍රයට එන අලුතෙන් එන දරුවන්ට අලුතෙන් ඉගෙන ගන්න අයට හැමදාම අපිට මෙච්චර කල් වැරදිච්ච දේවල් වලින් අපි ඒක හදා ගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ පුතේ ඉතින් අද මේ වීඩියෝ එක ටිකක් දීර්ඝ වෙයි ඔයාලට අදම මේ වීඩියෝ එක බලන්න බැරි වුණොත් එහෙම ඔයාලා මේක දවස් දෙකකට වගේ දෙපාරකට බලන්න මොකද කොටස් දෙකකට මට වීඩියෝ එක දාන්න බෑ මොකද අපරාධේ නැත්තම් අපරාධ කියන්නේ කොටස් දෙකකට මේ වීඩියෝ එක දැම්මොත් එහෙම වීඩියෝ එක එහෙට මෙහෙට වෙලා පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි පස්සේ උගලන්ට හොයා ගන්න බැරි වෙනවා ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ අද මේ වීඩියෝ එක දීර්ඝ වුණොත් එහෙම ඔයාලා මේක භාගෙට හරි දවසට චුට්ටි වෙලාවක් හරි බලලා දවස් කීපයකින් හරි හරියටම ඔළුවට ගන්න බුද්දේ මේක ගොඩාක් වටින පාඩමක් මං අවුරුදු 20 ගාණක් මගේ අත්දැකීමෙන් මම මේ දේවල් ඉගෙනගෙන මං ඔයාලට නොමිලේම කියලා දෙන්න. එතකොට අවුරුදු 20ක දෙයක් ඔයාලට මම විනාඩි 45කින් විතර කියලා දෙන එක ගැන ඔයාලා ඉතින් මං හිතනවා සතුටු වෙයි කියන්නේ හිතමානීව. ඉතින් පුතේ ගොඩාක් ඔයාලා අහලා තිබ්බා මේ අපේ සැලොන් කරන දරුවෝ මට හැමදාම මැසේජ් කරනවා අඬ අඬ මැසේජ් කරනවා මිස් මේ දේවල් කවුරුත් කියලා දීලා නැහැ මිස් මේ දේවල් කියලා දෙන ඉතින් මට සතුටුයි සමහර ගොඩක් අයගේ වැරදිච්ච තැන් එයාලා අපේ මේ පාඩම් මාලාවෙන් ඉගෙනගෙන තියෙනවා ඉගෙන ගත්තා ඉගෙනගෙන ඒවයන් ප්‍රයෝජන ගන්නවා කියලා මට මැසේජ් කරනවා මට ඒකට හදවතින්ම සතුටුයි මට ඉන්නේ දුවක් ඉතින් මට ඕනේ මගේ මේ lifestyle පාරාදීසය කියන YouTube channel එකේ මූලිකම පරමාර්ථය තමයි ගැහැණු දරුවෙකු ආර්ථිකමය වශයෙන් උත් හොඳ ස්ථාවර තත්ත්වකින් ඉඳන් තමන් දක්ෂව තමන්ගේ ජීවිතේ සතුටින් කල් ගෙවන්න පුළුවන් කොහොමද කියන එක මං ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි ඔයාලට පන්නරයක් වෙන්න තමයි මේ channel එක මං ගොඩාක්ම කරන්නේ මට කිසිම පෞද්ගලික වාසියක් තකා නෙවෙයි. ඉතින් දරුවනේ ගොඩාක් අයගේ ඉල්ලීමක් තිබ්බා අනේ මිස් අපිට කියලා දෙන්නකො මේ දුඹුරු සමකට මේකප් කරන විදිය. පාට අඩු කෙනෙකුට කොහොමද මේකප් කරන්නේ? ගොඩක් අය මගෙන් මැසේජ් කරලා හරිම ලේසියට අහනවා අඳුරු සමකට දුඹුරු සමකට දාන මේකප් එකකට ෆවුන්ඩේෂන් වල නම්බර්ස් කියන්නකො කියලා. පුතේ කවදාකවත් ඒ ක්‍රමයට ඔගොලු පුරුදු වෙන්න එපා. මොකද අපි කාගේවත් නම්බර් එකක් දැනගෙන මේකප් කරපු කාලේ ඉවරයි. ඉස්සර අපිට කියලා දුන්නේ ක්‍රයලොන් බ්‍රෑන්ඩ් එකේ FS36 එක ගන්න, චයිනිස් එක ගන්න, ගන්න. දැන් වැඩේ ඉවරයි. එහෙම නෙමෙයි පුතේ. අපි බැලුවොත් ඔයා හිතන්නකො සුදු කෙනෙක් දෙඳම සුදුම කෙනෙකු යුරෝපීය කන්ට්‍රි එකක කෙනෙකුගින්දම ආසියාතික රටවල් වල අප්‍රිකාන් රටවල් දක්වාම ස්කින් කලර් ගොඩාක් තියෙනවා අපිට කියන්න බෑ මේ පාට මේකයි මෙයාගේ පාට මේකයි මේකයි කියන එක කියන්න බෑ මොකද මට හිතෙන්නේ මිලියන ගාණක් පාටවල් තියෙනවා අපි හැම පාටවල් එතකොට ඒ කිසිම පාටක් එක්කෙනෙක්ගේ තව එක්කෙනෙක්ට හරියන්නේ නැහැ. ඒක නිසා කෙනෙක්ගෙන් තව කෙනෙකුට දාද්දි ඔයා ෆවුන්ඩේෂන් එක ඒ පුද්ගලයාගේ සමේ වර්ණයට හරියට හරි ගස්සලා තමයි දාන්න ඕනේ. මම තව වැරදිච්ච තැනක් ඔයාලට කියලා දෙන්නම්. ඒක තමයි අපිට කියලා දීලා තියෙන්නේ කළු කෙනෙකුට, ඒ කියන්නේ දුඹුරු සමක් තියෙන කෙනෙකුට මෙන්න මේ 6W කියන ක්‍රේලොන් එකේ 6W කියන කලර් එකයි චයිනිස් එකයි 36 එකයි දාන්න කියලා. පුතේ 6W කියන්නේ මේක W කියලා ගොඩක් කලාවට ගොඩක් ෆවුන්ඩේෂන් වල W කියන එක එනවනම් වෝ මොනටෝන් එකක් තියෙන කෙනෙකුට සූට් වෙනවා කියලා තමයි එන්නේ. නමුත් මම මේක ටිකක් හොඳට එක්ස්පෙරිමන්ට් කරා මේකේ ගොඩක්ම මේක යන්නේ කෝල් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙකුට. ඉතින් ඔයාගේ ක්ලයන්ට් අඳුරු සමත් තිබ්බත් ඔයාලට දැකලා ඇති නිකන් අපි 6W එකයි ඔය කියන විදිහේ චයිනිස් එකයි 36 එකයි මික්ස් කරලා දාද්දි එයාට නිකන් අර දුඹුරු සමට පාම් පිටි උනලා වගේ නිකන් පස්සේ ආව නිකන් රෝස පාටක් අලු පාටක් එන්න ගන්නවා. මොකද පුතේ අපිට ඒ ෆවුන්ඩේෂන් එක වැරදිනවා. ඒක වැරදි ඇත්තටම. ඉතින් මම ඇත්තටම හිතනවා මේ W කියලා ගහලා තියෙන මේ ක්‍රේලොන් එකේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. නම්බර්ස් ඒගොල්ලෝ පාවිච්චි කරන විදිහ
කොහොමද කියලා මගේ ළඟ N9 කියන එකක් තියෙනවා මේක සමහර විට ගොඩක් වෙලාවට ඔය NWC එහෙම කියලා ෆවුන්ඩේෂන් වල ගහලා තියෙන පුතේ වෝම් අන්ඩර්ටෝන් කූල් අන්ඩර්ටෝන් න්‍යූට්‍රල් ඒ වගේ දේවල් වලට තමයි දාලා තියෙන්නේ ඉතින් ඒක නිසා මම දන්නේ මේක ඇත්තටම වෝම් අන්ඩර්ටෝන් එකකට ගැලපෙන්නේ නැහැ ලංකාවේ හැමෝටම වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙනවා කියලා අපිට කියන්න බෑ කූල් අන්ඩර්ටෝන් එකක් තියෙන අයත් ඉන්න පුළුවන් ඒ කියන්නේ කොළපැහැති නහරවල් නැති දම්පැහැති නිල්පැහැති නහරවල් තියෙන අයත් ඉන්න පුළුවන් ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ ලංකාවේ හැමෝටම වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙන ස්කින් කම්ප්ලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ කියලා ඉතින් පුතේ මේ අපිට ඒ අඳුරු සමට මගේ මගේ හම ගොඩක් අඳුරු නැහැ නමුත් මම ඔයාලට චුට්ටක් මික්ස් කරලා පෙන්නන්නම් දැන් මේ 6W එක තමයි මේ දැන් මම අතේ දැම්මේ ඊට පස්සේ කියනවා 36 එක මික්ස් කරන්න කියලා හරි අපි 36 එක මික්ස් නොකර හිමු තව ටිකක් සුදු වෙයි කියලා ඉතලා අපි ටිකක් yellow වගේ ටිකක් මෙයාලට මික්ස් කරලා බලමු මේකට බලන්නක පුතේ තව ටිකක් ඒක නිකන් ඕනට වඩා ලයිට් උනානේ ඉතින් ඔයාලට දැන් තේරෙනවනේ දැන් මටම මේ පාට හරියන්නේ නැහැ ඉතින් මටම මේ පාට හරියන්නේ නැත්නම් අපි අඳුරු කෙනෙකුට මේ 6W එක දැම්මොත් වෙන්නේ එයාව ග්‍රේ කලර් වෙන්න බලනවා ටිකක් වෙලා ගියාම එයාව නිකන් පාම් පිටුල්ල වගේ ආව ග්‍රේ වෙන්න බලනවා මොකද එයාගේ අන්ඩර්ටෝන් එක වෙනස් නිසා ඉතින් ඒක නිසා මම ඔයාලට කියනවා 6W එක දාන්න එපා අඳුරු සමක් තියෙන කෙනෙකුට ඉතින් අද පාඩම මගේ ඇත්තම මගේ රියල් එක්ස්පීරියන්ස් එකක් මේක මගේ ක්ලයන්ට් කෙනෙක්ට කරපු එකක් මම ක්ලයන්ට් ගෙන් අහලා තමයි මට අපරැද්ද දෙන මම මේක අත බීද ගන්න මොකද තව එකක් ඔයාලට පෙන්වන්න තියෙනවා ඉතින් මගේ ක්ලයන්ට් ගෙන් අහලා තමයි මම යාගේ මේ වීඩියෝ එක කරේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් ඔයාගේ සැලොන් එකට ක්ලයන්ට් කෙනෙක් ආවම ඔයා මුලින්ම කරන්න ඕනේ මේකප් එකට ආපු ගමන් ඇදලා පුටුවට දාගන්න එක නෙමෙයි දරුවනේ ඔයා එයාව හොඳට කන්සල්ටේෂන් එකක් කරන්න ඕනේ මොකද චුට්ටක් දැන් හදිසියෙම සමහර ක්ලයන්ට් ලෙනෝ දුවගෙන අනේ අනේ මට ටක් ගාලා මේකප් එකක් කරගන්න මම මේ හදිසියෙ දුවගෙන ආවේ කියලා. ඒතකොට ඒ වගේ ක්ලයන්ට් කෙනෙක් ආව අයියෝ එයාව ඔයාට ඔයා හිතයි අනේ මට නම් බෑ මෙයාව දැන් කන්සල්ටේෂන් කරන්න තව පැය භාගයක් යනවා. මෙයාගේ ස්කින් අන්ඩර්ටෝන් එක හොයන්න වෙනම කාලයක් යනවා. ඕක කර කර ඉන්න බෑ. ඇදලා ගත්තා දමලා ගැහුවා වගේ ක්ලයන්ට් පුටුවට දැම්මා තියෙනව ටික උල්ල දැම්මා. හා වැඩේ ඉවරයි මට සල්ලි දෙන්න දැන් ඔයා යන්න කියලා. එහෙමනම් කරන්න එපා චුට්ටක් ඔයා නොටිස් කරන්න පුළුවන් එන්නෝනේ ක්ලයන්ට් ආවම යාගේ ෆීචර්ස් මොනවාද කියන එක. ඉතින් මගේ ක්ලයන්ට් හරිම ලස්සන යංග ගර්ල් කෙනෙක්. ඉතින් එයාගේ ලස්සන ජෝ ලයින් එකක් තියෙනවා. හැබැයි යාගේ ජෝ ලයින් එකේ චූටි එයාගේ හකු වල චූටි සමබරතාවයේ අඩු ගතියක් තියෙනවා. එතකොට මම ඒක හරි ගස්සලා එයාගේ මේකප් එක කරන්න ඕනේ. අනිත් එක තමයි යාගේ බ්‍රෝඩ් නහයක් තියෙන නෝස් එකක් තියෙන්නේ. ලස්සන යාට බිත්තරේ හැඩය වගේ මූණක් තියෙනවා. එතකොට එයාගේ ස්කින් එකයි එයාගේ මූණේ හැඩේයි ඒ දේවල් මම මොනාද කරන්න ඕනේ කන්සල්ටේෂන් එකක් කරන්න ඕනේ. ඊළඟ දේ තමයි එයාට ලස්සනම ලස්සන গোল্ডන් දුඹුරු සමක් තියෙන ඉතින් ඒ දුඹුරු සම සුදු වෙන්න කියලා වෙන්නේ නැති එයා යම් කිසි ආලේපනයක් ආලේප කරලා එයාට පිග්මන්ටේෂන් තත්ත්වයකට මුළු මූණටම මූණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට දැන් එයාගේ පිග්මන්ටේෂන් වහන්න සිද්ධ වෙනවා. එතකොට පුතේ දැන් මගේ ජොබ් එක මොකද්ද? මම එයාගේ ෆීචර්ස් අඳුරගෙන එයාගේ මූණට හරියන එයාගේ ලස්සනය ඉස්මතු වෙන්න මේකප් එක කරන්න ඕනේ. තුන්වෙනි දෙවෙනි කාරණාව තමයි එයාගේ ස්කින් එකේ කලර් එක බ්‍රවුන් ස්කින් එකක් නම් එයාගේ බ්‍රවුන් ස්කින් එකේ කලර් එකට ගැළපෙන මම ෆවුන්ඩේෂන් හදා ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි එයාගේ පිග්මන්ටේෂන් ඩාර්ක් සර්කල් ඒ වගේ තියෙන පැල්ලම් තියෙනවා නම් මම එයාට ඒවා නැචරලි වහලා දීලා නැචරල් මේකප් එකක් කරන්න ඕනේ. හරි පුතේ මෙහෙම හිතන්න. ඔයාලා මේකප් එකක් කරාම ගොඩක් අය පුරුදලා තියෙනවා බෙල්ලේ ක්ලයන්ට් කෙනෙක් මේ බ්‍රෝඩ් neck එකක් තියෙන මේ top එකක් ඇඳන් આવොත් එහෙම ආපි වගේ බෙල්ලෙත් ගම් පිටෙත් ගම් කකුල්ලත් ගම් අත්තලත් ගම් කියලා තියෙන ෆවුන්ඩේෂන් ටික ඔක්කොම උලලා දාන්න බලනවා. එහෙම කරන්න එපා පුතේ. ඔයා හරියට මූණට එයාගේ ස්කින් එකට ගැලපෙන මේකප් එකක් කරාම ඔයාට මුළු ඇඟේම මේකප් ආලේප කරන්න ඕනේ නැහැ. මොකද එයාගේ කරපු මේකප් එක එයාගේ තියෙන ස්කින් එකට එක මැච් වෙන නිසා ඔයාට මූණට විතරයි ඇත්තටම මේකප් කරන්න ඕනේ. මම ගොඩක් කියලාට ක්ලයන්ට්ස් ලට මේකප් කරන්නේ මූණට විතරයි. මොකද මූණ ඉඳන් බෙල්ල යාන්තම් මම බ්ලෙන්ඩ් කරලා ගන්නවා. ඒට ඇරෙන්න එයාලගේ වෙන කොහෙවත් අත්තල කකුල්වල කොහෙවත් ෆවුන්ඩේෂන් ආලේප කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක නිසා දරුවනේ ෆවුන්ඩේෂන් අද බ්‍රවුන් ස්කින් එකට කොහොමද සිලෙක්ට් කරගන්න කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මගේ ළඟ තියෙනවා පුතේ මෙන්න මේ සෙෆෝරා බ්‍රෑන්ඩ් එකේ ටිකක් ඩාර්ක් කලර් ෆවුන්ඩේෂන් එකක්. එතකොට මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා ඔයාලා ළඟ වෙරි ඉම්පෝර්ටන්ට් තිබියම යුතු වාගේ සැලොන් එකේ තිබියම යුතු බඩු වලින් ෆවුන්ඩේෂන් වර්ග වලින් ඔයාලා ළඟ තියෙන්න ඕනේ
ඩාක්ම කලර් ෆවුන්ඩේෂන් එකක්, ලයිට් කලර් ෆවුන්ඩේෂන් එකක්, මීඩියම් කලර් ෆවුන්ඩේෂන් එකක්, යෙලෝ කලර් ෆවුන්ඩේෂන් එකක්, අනිත් එක තමයි ඔයාට පුළුවන් නම් නිල් පාට ෆවුන්ඩේෂන් එකක් ඔයා අරන් තියාගන්න. නිල් පාට ෆවුන්ඩේෂන් එක මම අද ඔයාලට විස්තර කරන්න මම ඒක වෙනත් වීඩියෝ එකකින් විස්තර කරන්න. නිල් පාට එක අතෑරලා දැනට ඔයාලා මතක තියාගන්න ඕනේ ගොඩාක්ම ඩාක් කලර් එකක් තියෙන්න ඕනේ, මීඩියම් කලර් එකක් තියෙන්න ඕනේ. එතකොට සුදුම සමකට එකක් තියෙන්න ඕනේ, යෙලෝ කලර් එකක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔය හතරවත් අඩුම තරම තියෙනවා. ළඟ ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. වට හොඳට වැඩ කරන්න පුළුවන්. නමුත් පුතේ ඔයාලා ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කලර්ස් ටිකක් තමයි ඩාක් ටු ලයිට් කියන කලර්ස් වලට ඔයාලා ළඟ තිබිලා ඔයාලා ළඟ yellow කලර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් බ්ලූ කලර් එකේ වීඩියෝ එක මම වෙනම දවසක කරන්නම්. මොකද මේ වීඩියෝ එක තවත් ඊට පස්සේ පැටලිලා ඕගලන්ට ඒක ඕනට වඩා ඔලුවට දාගන්න ගිහලා ඕගලන්ට ඒක හිතා ගන්න අමාරු වෙයි. ඉතින් ඒක නිසා පුතේ මගේ ළඟ මම මේ Sephora කියන බ්‍රෑන්ඩ් එකෙන් අරන් තියාගෙන ඉන්නවා ඩාක්ම කලර් ෆවුන්ඩේෂන් එකක්. හැබැයි මේක ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක්. මේකේ නම් එක තමයි matte tan කියන කලර් එක. matte tan. මොකද tan කියන්නේ ඔයාලා දන්නවා ටෑන් කියන්නේ වෝම් ගෝල්ඩන් වගේ කලයකට යන එකක් තමයි. එතකොට මේ ෆවුන්ඩේෂන් එක මැට් ටෑන් කියන එක යන්නේ වෝම් මොනිටෝන් එකක් තියෙන කෙනෙකුට. ඉතින් ඔන්න දැන් මම මේ කලය එක මගේ ක්ලයන්ට් දාන්න බැලුවා. එතකොට මෙන්න මේක තමයි ඒකේ පාට. පුතේ ක්ලයන්ට් මගේ ළඟ දැන් නැති නිසා මට එයාගේ මූණට මාලේප කරලා පෙන්වන්න බෑ. මම නමුත් ඔයාලට පාට පෙන්වන්නම්. දැන් පුතේ මේ පාට එයාට ආලේප කරනවා නම් එයාට මේක ගොඩාක් ඩාක් වෙඩි. මොකද එයාගේ ස්කින් කලයකට වඩා ගොඩාක් ඩාක් මේ කලයක. එතකොට මට මේක ගන්න බෑ. දැන් මම මොකද කරන්නේ? මම කල්පනා කරන්න ඕනේ මේක එයාගේ පාටට හරි ගස්ස ගන්න විදිය. ඊට පස්සේ මම මේකට කරේ හරි එයා මෙච්චරම කළු කෙනෙක්, කළු කියලානේ අපේ ගොඩක් අය කියන්නේ මේ දුඹුරු සමට. මම ඒ වචනේම පාවිච්චි කරන්නම් ඕගලන් නැත්තම් තව ටිකක් පැහැදිලි වෙන නිසා. එයා එච්චරම කළු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක නිසා මට මේක යාට ගන්න බෑ. මොකද මේක ගොඩක් දුඹුරු පාටයි. මේක ගොඩක් හරියන්නේ ගොඩක්ම දුඹුරු ස්කින් එකක් තියෙන කෙනෙකුට. මේක හරිම ලස්සන කල එකක්. ඉතින් මේක ගන්න බැරි නිසා පුතේ මම යාලට එයාට හදා ගන්න ඕනේ එයාගේ ස්කින් කලයකට සූට් වෙන කල එක. හරි. ඊට පස්සේ මම ගන්නවා D60 මෙන්න මේ D65 කියන නම්බර එක. D65 එක එකත් ලස්සන කලර් එකක්. ඒක දැන් මට වගේ ගොඩක් දලට මේක නිකන් උනත් ගන්න පුළුවන් yellow එකක් mix කරලා. දැන් මම මේකෙනුත් ටිකක් එයාට ගන්නවා. දැන් මම ඒකත් මේ ඒකත් එයාට mix කරගත්තා. දැන් ඔයාලට මම කලින් කියලා තියෙනවා liquid foundation එක ඩර්මා මික්ස් කරනකොට එකපාරට මික්ස් කරන්න යන්න එපා. මොකද මේ ඩර්ම එක ටිකක් ටෙක්ස්චර් එක හරි ඝනකම වැඩි. අර ලික්විඩ් ෆවුන්ඩේෂන් එකේ ටෙක්ස්චර් එක හරි ස්මූත් ටෙක්ස්චර් එකක් නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඩර්මා එකේ ටෙක්ස්චර් එක හරිම ඝනකමයි. ඒක නිසා මේක අර එකපාරට මික්ස් කරන්න ටිකක් අමාරුයි. පොඩි හීට් එකක් මේකට දෙන්න ඕනේ. දැන් ඔය අපි අතට වගේ අරන් කරනවා නම් හොඳට අතේ පොඩක් අර අපේ බොඩි හීට් එකත් එක්ක මේක හීට් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හරිම ඒසිම ක්‍රමයේ වලට මම කියලා දීලා තියෙනවා. ඔගොල්ලෝ මේක යටින් හීට් කරලා ගන්න. චුට්ටක්වත් බය වෙන්න එපා. බයිට් කෙනෙක්ට කරන්න බය වෙන්න එපා. මම මගේ ක්ලයන්ට්ලා ඉස්සරහා ඒ දේ කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා බය වෙන්න එපා. ඒ දේ කරන්න මම කියනවා ඒක හරියටම හරියනවා. හීට් සිස්ටම් එකෙන් ෆවුන්ඩේෂන් එකක් හදලා ගන්නවා කියන්නේ පැය 10ක් අනිවාර්යෙන් කිසිම ප්‍රොබ්ලම් එකක් නැතුව ෆවුන්ඩේෂන් එක තියාගන්න පුළුවන්. ඉතින් හීට් සිස්ටම් එකට යන්න බය වෙන්න එපා. ඉතින් පුතේ දැන් අතේ වගේ හීට් බොඩි හීට් එකකින් හීට් කරලා ගන්න තරම් ෆවුන්ඩේෂන් එකක් මූණේ ගන්න මදිවට කීප වරක්ම හීට් කර කර ගන්න එනවා. හරි දැන් මම මේකත් දැම්මා. දැන් අර ටිකක් මේක ලයිට් උනා. මේ කලර් එක බ්‍රවුන් එකත් එක්ක එකතු වෙලා ලයිට් උනා. ඊට පස්සේ එයාගේ අන්ඩර්ටෝන් එක මොකද්ද? එයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. මගේ ක්ලයන්ට් තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. එතකොට එයාට වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙන නිසා මම එයාට මික්ස් කරන්න ඕනේ කහ පාට. ඉතින් මම කහපාට විදියට මම ඔයාලට කියලා තියෙනවා මෙන්න මේ වියානගේ කහපාට එක ගොඩක් වටිනවා. අපිට මේක ලොකු HD ෆවුන්ඩේෂන් එක, මේක ලොකු ප්‍රොෆෙෂනල් නැති වුණාට බට් අනිත් ඒවත් එක මික්ස් කරලා ගත්තා ඔයාගේ ෆවුන්ඩේෂන් එක හොඳට තියාගන්න පුළුවන්. පුළුවන් නම් පුතේ මෙන්න මේ කහපාට ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් ඔයාගේ සැලුන් එකට අරන් තියාගන්න. මොකද වෙන රටවල මේ කහපාට එක එන්නේ නැහැ. වෙන රටවල ෆවුන්ඩේෂන් වෙන බ්‍රෑන්ඩ්ස් වල ෆවුන්ඩේෂන් කහපාට එක එන්නේ නැහැ. ඉතින් මේකත් දැන් ඉවර වෙලා තියෙන්නේ. මටත් මේක ගන්න වෙනවා. ඉතින් මේකේ මම yellow කලයක පොඩ්ඩක්
එකතු කරන්න හෙලෝ එකතු කරන්න පුතේ යාට වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙන නිසා දැන් මම කලින් කිව්වනේ නිල් පාට ඉක්ුත් ඔයා ළඟ තියෙන්න ඕනේ කියලා නිල් පාට එකක් තියෙන්න ඕනේ පුතේ ඔයාගේ ක්ලයන්ට් කූල් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙක් නම් එයාට මිස්ටර් කරන්න ඕනේ නිල් පාට හරි පුදුමයිනේ ඔයාලා බලලා නිල් පාට දාලා කොහොමද මේ ෆවුන්ඩේෂන් එකක් හදාගන්නේ කියලා ඉතින් නිල් පාට දාලා තමයි එයාගේ කලයක හදාගන්න ඕනේ මම ඒකත් මගේ ළඟ දැනට නිල් පාට ෆවුන්ඩේෂන් එක නැහැ ඒක නිසා මම අනිවාර්යෙන් උගලන්ට ඒකත් එක්ක වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන ඉන්නේ ඉතින් දැන් මෙන්න මේක තමයි එයාට හරිගස්ස ගත්ත පාට පුතේ මම මීට වඩා මං මිශ්‍රණේ හෙට මෙහෙට කරා එතකොට අපි හිතමු තව චුට්ටක් මේක ඩාර්ක් වෙන්න මට ඕනේ වගේ නම් මට තව ටිකක් මේකට බ්‍රවුන් වගේ මික්ස් කරන්න පුළුවන් එතකොට අඩු වැඩි ඔයා දැනගන්න ඕනේ හදා ගන්න අර අරකින් වැඩිෙන් දාලාද මේකෙන් අඩුෙන් දාලාද කොහොමද කියලා තව ටිකක් ඩාර්ක් නම් ඩාර්ක් චුට්ටක් දානවා තව ටිකක් ලයිට් කරන්න ඕන නම් මේක ලයිට් කරලා දානවා එතකොට මෙයාගේ ඩාර්ක් චුට්ටක් yellow පැත්තට මෙයාගේ ස්කින් එක බලන අපි චුට්ටක් yellow ටිකක් වැඩිපුර දානවා ඒ විදිහට මිශ්‍ර දැන් අපි කෑමක් හදනකොට පුතේ ඔයා තේ එකක් හදද්දි සීනි වැඩිපුර දැම්මොත් සීනි රසය වැඩිනේ සීනි අඩුෙන් දැම්මොත් සීනි රසය අඩුයි එතකොට අපි ඒක දැනගෙන පුද්ගලයා අනුවනේ අපි තේ එකක් හදන්නේ ඒ වගේ තමයි ස්කින් එක අනුව තමයි අපි ෆවුන්ඩේෂන් එක හදා ගන්න ඕනේ අඩු වැඩි කරලා එක පාට අරගෙන දාගෙන ස්ටික් එකකින් ඉලුව මේ පැත්ත අපි ඉස්සර කරේ එහෙමනේ අපිට කියලා දුන්නේ මේ ස්ටික් එක ගන්න මේ මුලන්න අනිත් එක ගන්න මේක උලන්න ඊට පස්සේ ඔක්කොම තෙත කරලා ස්පොන්ජ් එකකින් පිහිදගෙන පිහිදගෙන යන්න ඒ ක්‍රමයේ පුතේ වැරදිම වැරදි කරන්න එපා ඔයාලගේ සැලොන් එක වහන තත්ත්වයට පත් වෙනවා ඔයාලට බෑඩ් කමෙන්ට්ස් එනවා ඔයාලට ගොඩක් කම්ප්ලේන් එනවා ඒ ක්‍රමයේ කරන්න එපා ක්ලයන්ට් කෙනෙක් අපි ළඟට මේකප් එකක් දාගෙන යන්න එන්නේ අපිට සල්ලි දීලා එයාට ඒක ගෙදර කරගන්න බැරි නිසා අපිව ට්‍රස්ට් කරලා ඒ යන ගමන යා ලස්සනට යන්න ඕන නිසා තමයි අපි ළඟට එන්නේ ඉතින් අපි දැනගන්න ඕනේ එයාගේ ගමන ලස්සනට යාව හිත සතුටු කරලා අලින්න අපි කොහොමද යාට හෙල්ප් කරන්න ඕනේ කියන එක. හරි පුතේ දැන් මම මේ ෆවුන්ඩේෂන් එක හදාගත්තා. අඩු වැඩි කළා බ්‍රවුන් තව ටිකක් ඕන නම් බ්‍රවුන් කළා. එතකොට තව ලයිට් වෙන ඕන නම් තව ලයිට් කළා තමයි ෆවුන්ඩේෂන් එක හදාගන්න ඕනේ. දැන් මම ආයි 6W එක ඔයාලට පෙන්නන්නම් මේකත් එක්කම. දැන් මගේ ස්කින් එකට මේ එකක්වත් හරියන්නේ නැහැ පුතේ මගේ ක්ලයන්ට් ගේ ස්කින් එක නෙමෙයි දැන් මම මේක කරන්නේ දැන් ඔයාලට පේනවා ඇති පුතේ මේ පාටයි බ්‍රවුන් ස්කින් එකට මේ පාටයි මේ දෙකෙන් මොකක්ද හරියන්නේ කියන එක ඔයාලටම පැහැදිලි මේක චුට්ටක්වත් වෝම් අන්ඩර්ටෝන් එකකට ගැලපෙන්නේ නැහැ ඉතින් දැන් ඔයාලට පේනවනේ මේක යාන්තම් මගේ අතට පොඩ්ඩක් ගැලපෙන ගතියක් තියෙනවා ඉතින් බලන්න කොච්චර ලස්සන ෆ්ලෝලස් ඉදිරිය මේ ෆවුන්ඩේෂන් එක මම හදාගත්තද කියන එක ඉතින් මේ ටික තමයි පුතේ මම ඔයාලට කියන්න ඕනේ කවදාකවත්ම කාගෙන්වත් අහන්න එපා ඔයා ඔය මේකප් එකට දාපු නම්බර්ස් ටික මොකද්ද කියලා. ඒ ප්‍රශ්නේ අහන අයට මම කාටවත් පිළිතුරු දීලා නැහැ. මොකද මට ඇත්තටම හරිම මේ දුකයි මේ මහනකට ඇයි මෙච්චර කියලා දීලා ඇයි මේ එකපාරට මේගොල්ලෝ මේ නම්බර්ස් අහන කියලා. නම්බර්ස් අහන්න එපා. මොකද එක්කෙනෙක්ගේ එක්කෙනෙක්ට යන නම්බර්ස් සම්පූර්ණයෙන්ම වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. බොහෝ දුරට ලඟ ලඟ වෙන්නේ ගොඩක් අයගේ කලාතුරකින් ඒක නිසා 10 දෙනෙක් ගත්තොත් පුතේ 10 දෙනාට ස්කින් ටයිප් 10ක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ෆවුන්ඩේෂන් එක හදනකොට ඔයා හොඳට බලලා ෆවුන්ඩේෂන් එක හදාගන්න ක්ලයන්ට් ගේ ස්කින් එකට දැන් ඔයාලට මේ එක්ස්පෙරිමන්ට් එකෙම පේනවනේ පුතේ මේ 6W එක කවදාකවත් කළු හැමකට හරියන්නේ නැහැ. දුඹුරු හැම ග්‍රේ වෙන්න බලනවා, අලු පාට වෙන්න බලනවා ටිකක් වෙලා ගියාම. ඔයා නිකන් A4 ෂීට් එකකට මේකප් එකක් දාලා වගේ ආව කැත වෙනවා. ගොඩක් අය අපේ කරන්නේ ඩාර්ක් ස්කින් එකක් තියෙන බ්‍රයිට් කෙනෙක් આવොත් එයාගේ අත් දෙක වැහෙන්නම 70ක් අන්දනවා. හරි මම මේ ට්‍රික් එක කියන්නම් ඔයගොල්ලෝ හැමෝම කරන. අත් දෙක වැහෙන්නම මොකද එයාගේ අත් කළුයි අපි දන්නවා ගොඩක් ඩාර්ක් ස්කින් තියෙන අයගේ අත් දෙක කළුයි. එක්ක ඔයාට කලින් මාස 6කට විතර කලින් ඔයා සුදුනේ ක්‍රීම් එකක් ගන්න කියලා එයාව සුදු කරවනවා. හරි ගොඩක් සලොන් සල කරන්නේ ඕක තමයි. එයාව සුදු කරවනවා. යාට ලස්සන මේ බ්‍රවුන් ස්කින් එක කොච්චර ලස්සනද කියලා කාටත් ඒක මේ දැන් මගේ ක්ලයන්ටත් මම එයාට කිව්වා. ඔයාට හරිම ලස්සන බ්‍රවුන් ස්කින් එකක් තියෙනවා. මම හරි ආසයි බ්‍රවුන් ස්කින් එකට මේකප් කරන්න. මොකද බ්‍රවුන් ස්කින් එකට මේකප් කරාම පුදුම ග්ලෝ එකක් එන්නේ. හරිම ලස්සනයි නිකන් අර ඒක කියන්න බෑ පිළිමයක් වගේ වෙනවා ඒගොල්ලන්ව. ඒ සුදු කෙනෙකුට මේකප් කරාම වගේ නෙමෙයි අර බ්‍රවුන් ස්කින් එකකට මේකප් කරාම. ඉතින් ඒක නිසා තමයි ෆොරිනර්ස්ලා ටෑන් වෙන්න කියලා ලංකාවට එන්නේ. ඒගොල්ලෝ ෆේක් ටෑන් කාලෙප කරන්නේ ලංකාවට එන්නේ ටෑන් වෙන්න කියලා. ඒගොල්ලෝ ටෑන් කලයකට හරි ආසයි. ටෑන් කියන්නේ කළු පාට නෙමෙයි අර ලස්සන දුඹුරු පාට. ඒ පාට ඉතින් ඒක නිසා දුඹුරු සමක් ආවත් පුතේ ඔයාලා 70 මේ යාට දිග 70 දාලා ක්ලයන්ට් ආසනන් එයා අත් කොට 70ක් අඳින්න කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔයා මේ විදිහට හරියට මේකප් එක කරොත් පුතේ ඔයාට ආයි වරදින්නේ අත්තල කකුල් වල පිටේ හැම තැනම ගාලා ඊට පස්සේ මනමාලයේ කෝට් වලත් ඒ වගේ ආවෙනවා. අපි මොකද කරන්නේ මුළු ඇඟේම බ්‍රයිට් ෆවුන්ඩේෂන් ගාලා ඇරියාම ඒගොල්ල ෆොටෝ ෂූට් එකේදී ඒගොල්ල ෆොටෝස් ගාද්දී බ්‍රයිට් ගේ තියෙන ෆවුන්ඩේෂන් ඔක්කොම අර මනමාලයාගේ කෝට් වල ඔක්කොම ගෑවෙනවා. එතකොට ඒගොල්ලොත් හරිම අපහසුතාවට පත් වෙනවා. ඒක නිසා පුතේ ගොඩාක් මේක ලොකු හරිම වටින රස්සාවක්. විශේෂයෙන්ම කියන්න ඕනේ කලාව කියන දේ හැමෝටම පිළිටන්නේ නැහැ. දෙවියන්ගේ ආශිර්වාදලත් අත්වලට විතරයි කලාව කියන දේ පිළිටන්නේ. ඉතින් ඔයාට දෙවියන්ගේ ආශිර්වාද ලැබුණ අත් දෙකක් නම් ඒ අත් දෙකෙන් ඔයා ගොඩක් වැඩ කරන්න ඒ වගේම ඔයා කරන වැඩේ විශ්වාසයෙන් යුතුව ඔයාගේ ක්ලයන්ට්ත් ඔයා ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට ඔයා වැඩ කරන්න. විශේෂයෙන්ම අපේ රටේ එච්චරම අපි සල්ලි දීලා කෙනෙක්ට අපි හිතමු බඩුවක් ගත්තා බිස්නස් එකක් කරා මං කාඩින් අර ගිහලා බඩුවක් ගත්තාම අතරම බඩුව ගත්ත කෙනා සල්ලිත් දීලා අපහසුතාවට පත් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. එහෙම කරන්න එපා. ඔයාගේ සැලොන් එකට ඇවිල්ලා ඔයාගේ ක්ලයන්ට් කවදාකවත් අපහසුතාවට පත් කරන්න එපා. ඔයාගේ සැලොන් එක පවතින්නේ ඔයා ඔයාගේ ක්ලයන්ට්ස්ලා ඔයාගේ සැලොන් එකට එන නිසා. ඉතින් ඒක නිසා ඔයාට හරියට හොඳ ක්ලයන්ට්ස්ලා 100 දෙනෙක් ඉන්නවා කියන්නේ ඔයා සල්ලිකාරයෙක්. ඒ 100 දෙනාම මාසෙට එනවනේ අනිවාර්යයෙන්ම. ඔයා ෆේෂල් එක කරනවා නම්, ඔයා ක්ලීනප් එක කරනවා නම්, ඔයා ඩ්‍රෙසින් කරනවා නම්, එතකොට හෙයා කට් එක කරනවා නම් හොඳම ක්ලයන්ට්ස්ලා 100 දෙනෙක් ඔයාට ඉන්නවා කියන්නේ ඔයා ලොකු සල්ලිකාරයෙක්. ඉතින් ඒක නිසා පුතේ ඒ කවදාකවත් ක්ලයන්ට්ස්ලාව නැති කරගන්න එපා. හරියට වැඩ කරන්න. දැන් උගලන්ට පේනවනේ මම මේ අද කරලා පෙන්නපු එක්ස්පෙරිමන්ට් එක. ඉතින් මේකේ තව විස්තර දැන් මම මේ පෙන්නන වීඩියෝ එකෙන් උගලන්ට තව ටිකක් පැහැදිලි වෙයි. ඒ වීඩියෝ එක අතරතුරෙදිත් මම ඔයාලට විස්තර කියන්නම් මොනවාද මේ මම මේකට කරපු ටෙක්නික්ස් මොනවාද ඒ දේවල් ටික ඔක්කොම වීඩියෝ එක අතරවාරයේදී කියන්නම්. එහෙනම් වීඩියෝ එක අපි බලමු. ඉතින් මේ ඉන්නේ මගේ ලස්සන ක්ලයන්ට් තමයි. එයාගේ ස්කින් එක චුට්ටක් පැචී වෙලා තියෙන්නේ. එයා ක්‍රීම් එකක් ආලේප කළා. ඒ ක්‍රීම් එක සවුතු නිසා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් එකක් වෙන්නේ නැති. ඒ නිසා එයාට ගොඩාරියක් පිග්මන්ටේෂන් ඇවිත් තියෙනවා. ඉතින් මම දැන් එයාගේ ස්කින් එක ප්‍රෙපෙයා කරගන්නවා. ස්කින් එක ප්‍රෙපෙයා කරගන්නේ මම ෆවුන්ඩේෂන් එක ආලේප කරන්න කලින්. එයාට මම ආලේප කරනවා මොයිස්චරයිස් එකක්. මොකද හයිඩ්‍රේෂන් එක හරිම වැදගත්. සමේ තෙතමනේ රඳා පවත්වා තියාගන්න එක ෆවුන්ඩේෂන් එකට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ෆවුන්ඩේෂන් එක ආලේප කරන්න කලින් මූලිකම දේ තමයි අනිවාර්යයෙන්ම හොඳ මොයිස්චරයිස් එකක් ආලේප කරලා ඊට පස්සේ ප්‍රයිම එක ආලේප කරන එක. මම ප්‍රයිම එක විදිහට අද ආලේප කරන්නේ මෙන්න මේ වියානා බ්‍රෑන්ඩ් එකේ තියෙන සිලිකන් බේස් ප්‍රයිම එකක්. මේ ඇත්තටම මේ වියානා ප්‍රයිම එක ගොඩක් හොඳයි. මම ගොඩක් යූස් කරලා තියෙන නිසා තමයි කියන්නේ. ඒ කියන්නේ බ්‍රයිඩල් එකට උනත් අපිට මේ ප්‍රයිම එක ආලේප කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මම මොනවද කරන්න ඕනේ? මම මෙයාගේ පැචස් ටික වහන්න ඕනේ. එතකොට කලර් කරෙක්ෂන් එකක් කරන්න ඕනේ. එයාගේ අණ්ඩයි එකේ පොඩි ඩාර්ක් සර්කල් එකක් තියෙනවා. ඉතින් ඒ ඩාර්ක් සර්කල් එක මම රිමූව් කරන්න ඕනේ. ඉතින් මට කලර් කරෙක්ෂන් එකකුත් කරගන්න වෙනවා මගේ ක්ලයන්ට්. ඉතින් මම මුලින්ම කලර් කරෙක්ෂන් එක තමයි දැන් ආලේප කරන්න යන්නේ. මම අද කලර් කරෙක්ෂන් එක විදිහට ආලේප කරන්නේ ඩර්මා කලර් කන්සීලර් කියන බ්‍රෑන්ඩ් එකේ නම්බර් 30 කියන කලයක තමයි. නම්බර් 30 කියන කලයක මම කලිනුත් වීඩියෝස් වල කියලා තියෙනවා හොඳ කලර් කරෙක්ෂන් එකක්. අනිත් එක තමයි මතක තියාගන්න හැමෝටම මේ කලර් කරෙක්ෂන් එක දාන්න බෑ. ඒ මොකද ඇක්ටිව් පිම්පල් රෙඩ්නස් වගේ තියෙනවා නම් අපි ඔරෙන්ජ් කලර් නෙමෙයි ආලේප කරන්න ඕනේ. අපි කොළ පැහැති කලර් කරෙක්ෂන් එකක් තමයි. එතකොට ඇක්ටිව් පිම්පල්ස් රෙඩ් රතු පාට පැල්ලම් තියෙනවා නම් අපි ආලේප කරන්න ඕනේ කොළ පැහැති කලර් කරෙක්ෂන් එකක්. ඉතින් කලර් කරෙක්ෂන් එක ගැන ඔයාට දැනුමක් නැතිනම් එහෙම නැත්නම් ඔයාට ඒ පිළිබඳ තව විස්තර දැනගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මම ලින්ක් එක දාන්නම්. අපේ කලර් කරෙක්ෂන් පාඩම හොඳට බලාගන්න ඔයාලට තේරේ කොහොමද කලර් වීල් එකත් එක්ක අපේ කලර් කරෙක්ෂන් අපි තෝරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම D30 කියන කලයක වගේම D34 කියලා මේ ඩර්මා කන්සීල් එකේ කලයකක් තියෙනවා. ඒ කලයකත් ගොඩක් හොඳයි ඇත්තටම කලර් කරෙක්ෂන් එකක් කරගන්න. ඉතින් පිග්මන්ටේෂන් වලට ගොඩක් හොඳයි මෙන්න මේ ඔරෙන්ජ් කලර් කරෙක්ෂන් එක. මොකද පිග්මන්ටේෂන් එකක් කියන්නේ ටිකක් කළු පාටට දම් පැහැයට හුරු පැල්ලම් තමයි පිග්මන්ටේෂන් ගොඩක් වෙලාවට එන්නේ. ඉතින් ඒක නිසා අපිට කොළ පාට එකක් දාන්න බෑ මේකට. අපිට
ඔරෙන්ජ් කලර් කලර් කරෙක්ෂන් එකක් තමයි ආලේප කරන්න වෙන්නේ. ඉතින් මේ කලර් කරෙක්ෂන් එක දාලා එකවරම අපිට ඒක උඩින් ටග් ගාලා ෆවුන්ඩේෂන් එක ආලේප කරන්න බෑ. අපි යම්කිසි වෙලාවක් මේක මුහුණේ රඳා පවත්තා තියන්න ඕනේ මුහුණට මේක ඇබ්සෝබ් වෙන්න. ඉතින් ඒක නිසා මම අද කරන ටෙක්නික් එක තමයි ෆුල් ෆේස් කවර් කරන්න කලින් ඒ කියන්නේ මගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්න කලින් මම මගේ ක්ලයන්ට් ගේ අයි මේකප් එක කරගෙන ඉන්නවා. මොකද මට ඕනේ දැන් මේ කලර් කරෙක්ෂන් එක යම් තාක් දුරට මෙයාගේ ස්කින් එකට තියලා ඒක පොඩ්ඩක් ස්කින් එකට ඇබ්සෝබ් වෙනකන් යම්කිසි කාල ප්‍රමාණයක් ඒක තියාගන්න. ඉතින් මේක උඩින්ම මට ෆවුන්ඩේෂන් එක ආලේප කරන්න දැන් ඉක්මන් වැඩි නිසා මම දැන් කරන්නේ එයාගේ ලස්සනට අයබ්‍රවුස් තියෙනවා. ඉතින් අයබ්‍රවුස් ටික ලස්සනට කන්සීල කරලා අයි මේකප් එක කරලා තමයි මම අද ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන්නේ. ඔයාලට මම දරුවනේ කියලා තියෙනවා මේ මේකප් කලාවේ ගොඩාක් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන सिस्टम टेक्निक्स गुडाक तीयनवा इतकोट मे लंका गुडाकाय एव वेरदी विधियट मे देवा पावचिकरलावा मेवा विशेष दया मेक मे मम अलुतेम होयागत्ते एवागे देवाल कियला ලංකාවේ අය ගොඩක් අපේ අයව රවට්ටනවා. අපේ මේ අලුතෙන් ෆීල්ඩ් එකට එන දරුවන්ව රවට්ටනවා. ඉතින් පුතේ මේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන ටෙක්නික්ස් කියලා කියන්නේ ඔයාලා දන්න අපිට ෆවුන්ඩේෂන් වර්ග 90 ඒක ඇප්ලයි කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. එතකොට අපිට බ්‍රෂ් එකකින් ආලේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පොන්ජ් එකකින් ආලේප කරන්න පුළුවන්. අපි ඉස්සර ඉඳන්ම දන්න ලකී ස්පොන්ජ් එකකින් ආලේප කරන්න පුළුවන්. බියුටි බ්ලෙන්ඩර් එකකින් ආලේප කරන්න පුළුවන්. ඔය වගේ टेक्निक्स गुडाक तीनवा फाउंडेशन अप्लाई करना. ඉතින් තව දෙයක් තමයි ඔයාලා අහලා ඇති එයා බ්‍රෂ් මේකප් කියලා අපේ ලංකාවේ ලොකුවට ගියා ලොකු දෙයක් වගේ මේ එයා බ්‍රෂ් මේකප් කියන එක. ඇත්තටම දරුණේ එයා බ්‍රෂ් මේකප් කියන එක ලොකු දෙයක් නෙමෙයි. එයා බ්‍රෂ් මේකප් කියන්නේ මැෂින් එකකින් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන එක. ඉතින් මේක දැන් ඇත්තටම කේක් කලාවටත් මේ එයා බ්‍රෂ් කියන මැෂින් එක පාවිච්චි කරනවා. ඒක නිසා මේක ලොකු මැජික් එකක් නෙමෙයි එයා බ්‍රෂ් කියලා කියන්නේ. එයා බ්‍රෂ් කියන්නේ හරියටම ටෙක්නික් එකක් විතරයි. කියන්නේ ෆවුන්ඩේෂන් එක අපේ ෆේස් එකට ඇප්ලයි කරන්න තියෙන ටෙක්නික් එකක් පමණයි. ඒක වෙනම මේකප් එකක් නෙමෙයි දරුවනි. ඉතින් ඒක නිසා එයා බ්‍රෂ් වලින් කරත් ඔයාට ඒක අනිවාර්යයෙන්ම නීඩ් කරන්න ඕන ස්පොන්ජ් එකෙන්. ඉතින් එයා බ්‍රෂ් එකට ගොඩක් වෙලාව යනවා. අනිත් එක තමයි හැබැයි එයා බ්‍රෂ් මේකප් එක හරි නීට්. මොකද ඔයාලා දන්නවනේ පින්සලකින් අපි වාහනයකට වගේ තැනකට තීන්ත ආලේප කරනවට වඩා අපි වාහනයකට ස්ප්‍රේ මැෂින් එකකින් ස්ප්‍රේ ගන් එකකින් තීන්ත ආලේප කරාම කොච්චර ඒක ලස්සන්ට ඒකේ ෆිනිෂින් එක තියෙනවද කියලා. අන්නේ ඒ විදිහට තමයි එයා බ්‍රෂ් එක කියන්නේ. ඒකේ ෆිනිෂින් එක හරි ලස්සනයි. ඉතින් මේ ටෙක්නික් එකක් තමයි එයා බ්‍රෂ් කියලා කියන්නේ. ඉතින් මගේ ක්ලයන්ට් ගේ අද එයාගේ මම අයබ්‍රවුස් ලස්සන්ට ටිකක් ලොකුවට හදනවා. මොකද එයාට ලොකුවට හැදුවම හරි ලස්සනයි. ඉතින් මම කන්සීල් එක විදිහට පාවිච්චි කරන්නේ ෆිට් මී බ්‍රෑන්ඩ් එකේ කන්සීල් එකයි. ඒ ඊට අමතරව කලින් මම ඔයාලට පෙන්නලා තියෙන ෆොකොලෝ කියන බ්‍රෑන්ඩ් එක ඒකේ කන්සීල් එකයි දෙකම එකතු කළා. මොකද මේ ෆොකොලෝ කියන බ්‍රෑන්ඩ් එකේ කන්සීල් එක චුට්ටක් රතු පාටට යනවා. ඒක ටිකක් අර රෝස පාටට වගේ යන කලර් එකක්. ඉතින් ඒක හරිම ලස්සනයි. ඒ කන්සීල් එක අර අපි කලර් කරෙක්ෂන් එකක් ඔරෙන්ජ් කලර් වලින් දාලා ඒක උඩට ඒ නිකන් පින්කිෂ් වගේ කලර් මේ කන්සීල් එකක් දැම්මාම හරිම ලස්සනයි. ඉතින් මම අද මේ ක්ලයන්ට් ගේ අයි මේකප් එක ගැන ලොකෝට කියන්නේ නැහැ. මොකද අයි මේකප් එක මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. අයි මේකප් එක තමන්ගේ හැකියාව අනුව ඕගොල්ලෝ එක එක විදිහට අයි මේකප් සිගෙන ගන්න. අයි මේකප් ලස්සනට කරන්න. මොකද ඇස් දෙක තොල් දෙක සීනහව කියන එක තමයි මනාලියකගේ. අපි මේකප් එකක් කරාම එයාගේ ලස්සන ඉස්මතු වෙලා පේන ගොඩාක්ම වටිනාම අංගයක් තමයි ඇස් දෙක කියන්නේ. ඉතින් අයි මේකප් එක ලස්සනට නීට්ව කලර්ස් ලස්සනට මික්ස් කරලා කරන්න. අද මම අයි මේකප් එක ඔයගලන්ට විස්තර කියන්නේ නැත්තම් මම එක දිගටම කතා කරනකොට ඔයාලට ටිකක් එක බෝරින් වෙන්නත් පුළුවන් නිසා. ඉතින් මේ අයි මේකප් එක ඔයගොල්ලෝ බලන්න ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් එක කොහොමද මික්ස් කරගන්නේ ඒ විස්තර ඔයාලට මේ වීඩියෝ එකෙන්ම කියන්න. ඉතින් ඉදිරියටම වීඩියෝ එක ඔයගොල්ලෝ නරඹන්න.
දැන් මම අයි මේකප් එක කරලා ඉවරයි. ඉතින් ඇස් යට වැටිලා තියෙනවා නම් අයි ෂැඩෝ එහෙම ඔයාට පුළුවන් ඒක වෙට් වයිප් එකකින් ඉවත් කරගන්න. ඒ වගේම මම ටේප් දාලා අයි මේකප් එක කරපු නිසා කලර් කරෙක්ෂන් එක පොඩ්ඩක් එතන රිමූව් වෙලා තියෙනවා. ඉතින් නැවතත් මම එතනට කලර් කරෙක්ෂන් එක ඇප්ලයි කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම දැන් ෆවුන්ඩේෂන් එක තමයි ඇප්ලයි කරගන්න යන්නේ. මොකද ස්කින් එකට හොඳට අර කලර් කරෙක්ෂන් එක දැන් සෙට් වෙලා තියෙන. ඉතින් ඒක හන්දා දැන් මම ෆවුන්ඩේෂන් එක ඔයාලට කලින් පෙන්නපු සෆෝරා බ්‍රෑන්ඩ් එකේ මැට් ටෑන් කියන බ්‍රවුන් කලර් ෆවුන්ඩේෂන් ලික්විඩ් ෆවුන්ඩේෂන් එක, එතකොට ඩර්ම කන්සීලර් එකේ ඩර්ම කලර් කන්සීලර් බ්‍රෑන්ඩ් එකේ D65 කියන කන්සීල් එක, ඊට පස්සේ මම වියානා HD ෆවුන්ඩේෂන් වල යෙලෝ කලර් ෆවුන්ඩේෂන් එක තමයි මම මේක හීට් කරලා තමයි මික්ස් කරන්නේ. මොකද මං කලින් කිව්වා වගේ මේකේ ප්‍රමාණ මම අරගෙන ක්ලයන්ට් හරියන විදියට අරගෙන තමයි මම මිශ්‍රණය හදාගත්තේ. ඒ වගේම මිශ්‍රණය හදාගත්තේ හීට් සිස්ටම් එකට. ඒ කියන්නේ මම මෙටල් ප්ලේට් එකකට දාලා මේක යටින් හීට් කරා. ඉතින් මේ හීට් සිස්ටම් එක ගැනත් ඔයාලා විස්තර දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ ලයිව් පාඩමේ ගිහිල්ලා ඩර්ම කන්සීලර් එකේ ඩර්ම පාඩම පොඩ්ඩක් බලාගන්න. ඒකේ මම කියලා දුන්නා හීට් කරලා ෆවුන්ඩේෂන් එක හදාගන්න විදිහ. ඒ වගේම තවත් ගොඩක් මේකප් වීඩියෝස් වල මම මේ විදිහට හීට් කරලා ෆවුන්ඩේෂන් මික්ස් කරලා හදාගන්න විදිහ තමයි කියලා දීලා තියෙන්නේ. ඒ වගේම පුතේ දැන් මම හැමදාම කියන්නේ එක පාට ෆවුන්ඩේෂන් එක මූණට දාන්න කලින් ඔයාලා, මොකද අපිට තියෙන ක්‍රේලොන් සහ ඩර්මා කියන බ්‍රෑන්ඩ් දෙකනේ. ඉතින් ඒක නිසා අපිට ඕකෙන් තමයි ගොඩක් ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ. ඔයාලා ඇත්තටම ලික්විඩ් ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්න පොඩ්ඩු වෙලා නම් ඔයාට ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ දරුවෝ හරි බයයි ලික්විඩ් ෆවුන්ඩේෂන් පාවිච්චි කරන්න. ඉතින් නමුත් ඔයා දිගින් දිගටම ක්‍රේලොන් සහ ඩර්මා වලට ෆවුන්ඩේෂන් වලට කැමති නම් එක පාවිච්චි කරන්න කැමති නම් පුතේ එක පාට එක වර ෆවුන්ඩේෂන් ස්ටික් එක මූණේ ගන්න කවදාකවත් යන්න එපා. ඔයා වෙනමම පැලට් එකක් තියාගන්න. එකට ස්පෙෂලි කියන්න ඕනේ මම නම් මේ මෙටල් නෝර්මල් ප්ලේට් එකක් පාවිච්චි කරන්නේ. අනිත් එක කේක් ටූල් එකකින් තමයි මම ෆවුන්ඩේෂන් ගන්නෙ. මේකටම කියලා වෙනමම පැලට් එකක් තියෙනවා. ඒ වගේම ස්පැචියුලා එකක් තියෙනවා මෙටල් වලින්ම හදලා ෆවුන්ඩේෂන් මික්ස් කරගන්න. ඔයාලට ඒක ලංකාවෙන් වුණත් ගන්න පුළුවන්. මම හිතන්නේ සවීනා ශ්‍රීනා පැලස් ෆැන්සි පොයින්ට් වගේ ෂොප්ස් වලින් හරි ඩාරාස් එකෙන් හරි ඔන්ලයින් හරි ඔයාලට සර්ච් කරලා බැලුවොත් මේකප් මික්සින් පැලට් කියලා ඔයාලට එයි. එතකොට මෙටල් පැලට් එකකුයි ස්පැචුලා එකකුයි දෙකක් එකට එනවා. ඉතින් ඒක ගන්න පුළුවන්. මේ බලන්නකෝ මම ෆවුන්ඩේෂන් එක දැන් දැම්මා. හරිම ෆ්ලෝලස්. එයාගේ නෙක් එක හරියෙයි, මූණේ කිසි වෙනසක් නෑ. නෙක් එකේ තියෙන බ්‍රවුන් ගතිය ඒ විදිහටම මූණෙත් තියෙනවා. ඒ වගේම දැන් දාපු ෆවුන්ඩේෂන් එක මම නිකන් තියන්නේ බ්‍රෂ් එකෙන් ආලේප කරාට මම මොකද කරන්නේ, මම ඒක බියුටි බ්ලෙන්ඩ් එකකින් හොඳට බ්ලෙන්ඩ් කරනවා එයාගේ ස්කින් එකට ඒක හොඳට සෙට් වෙනකන්. මතක තියාගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බ්‍රෂ් එකකින් ෆවුන්ඩේෂන් ආලේප කරත් අතින් ආලේප කරත් කොහොම ආලේප කරත් අනිවාර්යයෙන්ම බියුටි බ්ලෙන්ඩ් එකකින් හරි වෙනම ස්පොන්ජ් එකකින් හරි අනිවාර්යයෙන් මේක හොඳටම සෙට් කරන්න ස්කින් එකට. එතකොට තමයි ලස්සන ෆ්ලෝලස් මේකප් එකක් ෆවුන්ඩේෂන් එකක් ඔයාලට හම්බෙන්නේ. බලන්න ඒ ෆවුන්ඩේෂන් එක කොච්චර ලස්සනද කියලා. දැන් එයාගේ පිග්මන්ටේෂන් තිබ්බා, එතකොට පැචර්ස් තිබ්බා, ඩාර්ක් සර්කල් තිබ්බා කියලා කිසිම දෙයක් පේන්නේ නැහැ මේ අපි දාපු ෆවුන්ඩේෂන් එක. ඒ වගේම කියන්න ඕනේ අර A4 ෂීට් එකක් වගේ පාම් පිටි උරල වගේ මේකප් එක එන්නේ නැහැ. දැන් මම මේකේ ඇක්සස් ෆවුන්ඩේෂන් තියෙනවනම්, ඒ කියන්නේ වැඩිපුර ආලේප වෙලා තියෙනනම් මේ බියුටි බ්ලෙන්ඩ් එකෙන් බ්ලෙන්ඩ් කරන එකේ ලොකුම වාසිය තමයි වැඩිපුර ෆවුන්ඩේෂන් ඇප්ලයි වෙලා තියෙනවනම් ස්කින් එකට ගන්න ඕන ප්‍රමාණය ඒගොල්ලෝ අරගෙන අනවශ්‍ය ෆවුන්ඩේෂන් ඔක්කොම අර බියුටි බ්ලෙන්ඩ් එකට ඇබ්සෝබ් කරගන්නවා. ඉතින් ඒක නිසා ඒක තවත් වාසියක් අපි බියුටි බ්ලෙන්ඩ් එකකින් බ්ලෙන්ඩ් කරගන්නවා කියන එක. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම තත්වයෙන් උසස් හොඳ බියුටි බ්ලෙන්ඩර්ස් ඔගොල්ලෝ ළඟ ගොඩක් තියාගන්න. දැක්කහම ඇත්තටම ගන්න ඔයාලට ඒ අවශ්‍ය බඩු. මම නම් ගොඩාක්ම ඉම්පෝර්ටන්ට් බ්ලෙන්ඩර්ස් ඒ බ්‍රෂර්ස් මම දකින දකින ඒවා ගන්නවා. මොකද ඒවත් ටූල්ස් තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා බියුටි බ්ලෙන්ඩර්ස් ස්පොන්ජර්ස් ගොඩාක් ඔගොල්ලෝ ළඟ තියාගන්න, නිතර
ක්ලයන්ට් ගෙන් ක්ලයන්ට් අනිත් එක පරණ වෙච්ච කැඩිච්ච ඉරිච්ච බ්ලෙන්ඩර්ස් ඒ වගේම ස්පොන්ජ් පාවිච්චි කරන්න එපා. ඒවා විසික් කරලා දාන්න, ඒවා ඩිස්පෝස් කරන්න, ඒවා ළඟ තියාගෙන වැඩ කරන්න එපා. ඔයාලට වැඩ කරන්න බෑ. විශේෂයෙන්ම බ්‍රෂ් එහෙම අයි ෂැඩෝ ඇප්ලයි කරන බ්‍රෂ් එහෙම ඒවත් හොඳම තත්ත්වයේ ඔයගොල්ලෝ ගන්න ගන්නකොට අනිවාර්යෙන්ම දැන් පේනවනේ වැඩිපුර එයාගේ ෆවුන්ඩේෂන් ඇප්ලයි වෙලා තියෙනවා නම් ඒ ෆවුන්ඩේෂන් ඔක්කොම අර බියුටි බ්ලෙන්ඩරකට ඇබ්සෝබ් වෙලා අවශ්‍ය ප්‍රමාණය පමණයි එයාගේ මුහුණේ ලස්සනට ඉතුරු වෙන්නේ. දැන් මම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරලා ඉවරයි. අද මම සෙටින් ට්‍රාන්ස්ලූෂන් පවුඩර් එක ඇප්ලයි කරන්න කලින් එයාගේ කොන්ටූරින් එක කරලා ඉන්නවා. එයාගේ ලස්සන නහයක් තියෙනවා. ඉතින් එයාගේ නහය ලස්සන කොන්ටූර් කරලා ඒ වගේම එයාගේ ලස්සන ජෝ ලයින් එක, චීක් බෝන්ස් ඔක්කොම ලස්සනට මම කොන්ටූරින් කරගන්නවා. මොකද එයාට ලස්සන ෆේස් ෂේප් එකක් තියෙන. ඉතින් ඒ ෂේප් එක ලස්සනට ගන්න මට පුළුවන් ඒක ලස්සනට කොන්ටූර් කරගන්න. ඒ වගේම ඊළඟ කාරණාව තමයි දැන් මම ෆුල් ෆේස් ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරපු නිසා ෆවුන්ඩේෂන් එක උඩින් මම නැවත මේක හැමෝටම කරන්න අවශ්‍ය නැහැ. දැන් ඔයාලා අයි ඒරියා එක ළඟ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරේ නැත්නම් ඔයාලට කෙලින්ම පුළුවන් කන්සීල් එක දාන. නමුත් මම අර කලින් කලර් කරෙක්ෂන් කරලා එයාගේ අයි මේකප් එක කරලා ගත්ත නිසා තමයි නැවත මම ෆවුන්ඩේෂන් එක උඩින් පොඩ්ඩක් කන්සීල් කරගන්නවා. ලොකුවට නෙමෙයි, මොකද ගොඩාක් උඩින් උඩින් ආලේපන ගන්න ගියාම රැලි වැටෙන්න බලනවා ස්කින් එක. ඒක නිසා ලොකුවට නෙමෙයි, ටිකක් මට එතන හයිලයිට් වෙන්න අවශ්‍ය නිසා තමයි මම එතන කන්සීල් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා කන්සීල් එක අපි අවශ්‍යතාවයල් දෙකකට පාවිච්චි කරන එකක් තමයි අපේ අන්ඩයි ඒරියා එක හොඳට හයිලයිට් කරලා ලස්සනට පෙන්වන්න. ඒ වගේම අපේ පැචස් නැති වෙන්නත් අපි කන්සීල් එක පාවිච්චි කරන. ඉතින් ඒක නිසා කන්සීල් එක මට දැන් එයාගේ අන්ඩයි ඒරියා එක පොඩ්ඩක් හයිලයිට් වෙන්න ඕන නිසා ලස්සනට කන්සීල් එක ආලේප කරලා කන්සීල් එක සාර මම කලින් කොන්ටෝ කරපු එක ඒක ලස්සනට බ්ලෙන්ඩ් කරගන්නවා. අපේ දරුව කරන ගොඩාක් වරදක් තමයි මේ කොන්ටෝ කරලා ඒක බ්ලෙන්ඩ් කරන්න. ඒක ඒ පිටින්ම ඉරි විදිහටම තියෙනවා. එහෙම තියන්න එපා පුතේ, ඒවත් අනිවාර්යයෙන්ම බ්ලෙන්ඩ් කරන්න ඕනේ. මොකද නැත්තම් හරි කැතයි. අර මම ගොඩාක් අයගේ දැකලා තියෙනවා ජෝ ලයින් එකේ එහෙම බ්ලෙන්ඩ් කරන්න නැතුව කොන්ටෝ කරලා තියෙනවා ඕගොල්ලන්. ඉතින් අද මම ආලේප කරන්නේ මේක බේක් කරන්න බනාන පවුඩර් කියලා. ඔයාලට මම නිතරම කියලා තියෙනවා බනාන පවුඩර් එකක් ඔයාලා පුළුවන් නම් අරන් තියාගන්න, ගොඩාක් හොඳයි මේක. විශේෂයෙන් බනාන පවුඩර් එකක් කියන එක මම බනාන පවුඩර් එකට වෙනමම වීඩියෝ එකක් කරන්නම්. මොකද ඒක ගැන කියන්නම අවශ්‍යයි. ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම්, ගොඩක් වට දාඩිය දාන කෙනෙක් නම් ඔයා ළඟ බනාන පවුඩර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. විශේෂයෙන් මේක බනාන පවුඩර් කියලා කියන්නේ අර කෙසෙල් වල පාට කහ පාටයිනේ. ඉතින් මේක ගොඩක් යන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙන අයට තමයි මේ බනාන පවුඩර් එක කියන එක යන්නේ. ඉතින් එක ටිකක් කහ පාට පවුඩර් එකක්, සෙටින් පවුඩර් එකක් තමයි බනාන පවුඩර් එක කියන්නේ. ඇත්තටම මම මේක අලුතෙන් මම ගත්තේ. මේක මම නිකනුත් දාගෙන යනවා. ඒ කියන්නේ මුකුත්ම ෆවුන්ඩේෂන් මුකුත් නැතුව පවුඩර් එක විතරක් දාගෙන යනවා. හරිම කම්ෆර්ටබල්. ඔයාට ඔයිලි ස්කින් එකක් තියෙනවා නම්, ඔයාට ගොඩක් දාඩිය දානවා නම් ඔයාට ගොඩක් හොඳයි මේ වගේ බනාන පවුඩර් එකක් යූස් කරන එක. අනිත් එක තමයි ඊළඟ කාරණාව කියන්න ඕනේ, ඔයාගේ පවුඩර් එක yellow කලර් නම් ඔයා පාවිච්චි කරන්න යන කලයක කහපාටට හුරු නම් ඔයාගේ බේස් එක ගොඩක් කහපාට මිශ්‍ර කරන්න යන්න එපා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාගේ ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එකට ගොඩක් කහපාටව මිශ්‍ර කරොත් එහෙම ඔයාගේ පවුඩර් එක අනිවාර්යෙන්ම මේ ට්‍රාන්ස්ලූෂන් ට්‍රෙන්ඩ් ඕනේ. ඒ කියන්නේ කලර්ලෙස් එකක් වෙන්න ඕනේ, පාට නැති සුදු පාට එකක් වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ පවුඩර් එක, ඔයාගේ ෆිනිෂින් පවුඩර් එක yellow කලර් එකක් නම් ඔයා අනිවාර්යෙන්ම ෆවුන්ඩේෂන් එක yellow ගතිය අඩු කරලා පුළුවන් තරම්ම. ඊට පස්සේ මොකද පවුඩර් දැම්මම කහපාට වෙන නිසා ගොඩාක් කහපාට වුණාමත් කැතයි දරුවනේ. ඉතින් හරියට අන්න ඒකයි අපි බැලන්ස් කරලා දේවල් ස්කින් එකට අර පැත්තෙන් අපි වැඩි කරොත් මේ පැත්තෙන් අඩු කරන්න ඕනේ, මේ පැත්තෙන් වැඩි කරොත් අනිත් පැත්තෙන් අඩු කරන්න ඕනේ කියලා ඕගොල්ලෝ බැලන්ස් කරන්න අනිවාර්යයෙන් මේ දේවල්. ඉතින් දැන් මතක තියාගන්න, ඔයාගේ පවුඩර් එක yellow කලර් නම් ඔයාගේ බේස් එකේ yellow අඩු කරන්න අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඔයාලගේ සුදු පාට පවුඩර් එකකුත් තියාගන්න. ඔයාගේ බේස් එකේ yellow වැඩි වුණොත් එහෙම අර සුදු පාට පවුඩර් එක දාලා ඔයාට ඒකේ තියෙන වැඩි ගතිය අඩු කරලා හදාගන්න පුළුවන්. දැන් මම එයාගේ අයි මේකප් එකේ යට කොටස තමයි ෆිනිෂ් කරන්න යන්නේ. දැන් මේකප් එකේ ගොඩාක්ම සම්පූර්ණයෙන්ම මගේ මේකප් එක ඉවරයි. ඉතින් මේකප් එකේ ෆිනිෂ් එකේ මට වීඩියෝ එකක් ඇත්තටම ගන්න බැරි වුණා. මොකද එයාට යන්න එයා චුට්ටක් පරක් වෙලා ආවේ මේකප් එක කරන්න.
පයිමන්ට් එක දාපු වෙලාවට වඩා පැයක් විතර එයාට එන්න පරක් වුණා. මොකද මේ ඉන්ධන ප්‍රශ්න නිසා. ඉතින් එයාට යන්නත් ඒක නිසා පරක්කු වෙච්ච නිසා මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරුණා. නමුත් මේක ඉවර වෙලා මම එඩිට් කරපු නැති ඇත්තටම පින්තූර ටිකක් දාන්නම්. මම ෆෝන් එකෙන් ගන්න පින්තූර තමයි මම හැමදාම දාන්නේ. එඩිට් කළා මුකුත් නෙමෙයි මම මේ පින්තූර දාන්නේ. මගේ බෑක් කැම් එකෙන් අරගත්ත පින්තූර තමයි ගොඩක් මගේ ඩ්‍රෙසින් වලින් මම දාන්නේ. ඉතින් මේ විදිහට තමයි. ඒ වගේ මෙයා ඇන්දේ ලස්සන නිකන් මැරුන් කලයකට යන සාරි එකක්. ඉතින් මම ගොඩක් වෙලාවට අයි මේකප් එක සහ ලිප්ස්ටික් එක මැච් කරන්න යන්නේ ක්ලයන්ට් ගේන සාරි එකේ හා එයා අඳින ඇඳුම පාටත් එක්ක තමයි ගොඩක් වෙලාවට. ඉතින් එයාට අනිත් එක ලස්සන අර එයාගේ ෆේස් ෂේප් එකත් එක්ක හරිම ලස්සනයි. එයාට ඒ මරූන් කලර් ලිප්ස්ටික් එකක් දැම්ම නම් හරිම රිච් ලුක් එකක් එනවා. ඉතින් ඒක නිසා එයාට මරූන් කලර් ලිප්ස්ටික් එකක් තමයි අපි ආලේප කරේ. එතකොට මේ පාවිච්චි කරපු සේරම බඩුවල විස්තර මම ඔයාලට පින් කරලා කමෙන්ට් එකක් දාන්නම්. ඒ වගේම කියන්න ඕනේ කලර් කරෙක්ෂන් පාඩම අනිවාර්යෙන් ඔගොල්ලෝ බලාගන්න. ඒ වගේම ඩර්ම කන්සීල් එක ගැන කරපු පාඩමත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලාගන්න. ඊට අමතරව ක්‍රේලෝන් පිළිබඳව මම කරා පාඩමක්, ලයිව් පාඩමක්. ඒ සේරම පාඩම් තුනම බලාගන්න දරුවනේ. ඔයාලට ප්‍රී වේලාවක මම ඒවත් පින් කරලා කමෙන්ට් එකේ මේ බඩු දාන කමෙන්ට් එකේම ඒකේ ලින්ක් එකත් මම දානම්. ඒ වීඩියෝ තුනම බලාගන්න වගේ ජීවිත කාලෙටම වටින වීඩියෝ තුනක් වෙයි ඒ වීඩියෝස් තුන. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න දරුණේ. මං හැමදාම කරන්නේ ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි ඔයාට ගැටලු සහගත තැන් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේකප් එක කරලා ඉවරයි. ඉතින් මම බ්ලෂ් කරා, හයිලයිට් කරා. එතකොට අඩුපාඩු තියෙනවා නම් ඒව බ්‍රෂ් කරා. ඉතින් මේක තමයි මේකප් ලුක් එක. මම මේකේ පින්තූර දාන්නම් ඔයාලට බලන්න. ඉතින් පුතේ අපි පේනවනේ ගොඩක් ප්‍රැක්ටිස් කරාම අපිට දේවල් කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. එතකොට අද පාඩම ගොඩක් ප්‍රයෝජනවත්. ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන්ම සවුන්ඩ්ස් ඕෆ් කරන්න නැතුව මේකේ මම කියන විස්තර ටික අනිවාර්යෙන්ම අහගන්න. මොකද හැම තප්පරයක් මොගලන්ට වටින හන්දා.
ඉතින් මං හිතනවා මගේ දරුවෝ අද වීඩියෝ එක පැහැදිලි කරගන්න ඇති කියලා අද කරපු පාඩම පුතේ මුළු ජීවිත කාලෙටම වටින ගොඩාක් වටින පාඩම මේ පාඩම මගේ අරගන්න එපා එක තප්පරයක්වත් මම කියන දේවල් ඔයගොල්ලෝ මගේ අරගන්න එපා මොකද මම අත්දැකීමෙන්ම ඔයාලට කියන්නේ ඒ දේවල් ටික හරියටම හරි ගස්ස ගන්න කියලා අනිත් එක තමයි ඔයාලගේ ව්‍යාපාරේ දියුණු වෙන්න කියලා මං ගොඩාක් ප්‍රාර්ථනා කරනවා මම හරි ආසයි තමන්ගේ උත්සාහයෙන් දියුණුන කාන්තාවන්ට වචන හරි මං එයාලව මොටිවේට් කරන්න ඒක නිසා ඉතින් මොකද තමන්ගේ බඩුවක් හරි තමන්ට ෂැම්පු බෝතලේ ක්‍රීම් එක තමන් ආස ඇඳුමක් ගන්න හරි තමන් හම්බ කරනවා කියන එක ගොඩාක් වටින වේදේට මං හරි ආසයි ඇත්තටම තමන්ගේ උත්සාහයෙන් දිනු වෙන්න ගෙදර ඉඳන් හරි දිනු වෙන්න බලන කාන්තාවන්ට මං ගොඩාක් ආසයි ඒගොල්ලෝ රටට ගොඩාක් වටින අය පවුලට ගොඩාක් වටිනවා ඒගොල්ලන් ඉතින් පවුලටත් ඒගොල්ලන්ගෙන් දේවල් තියෙන නිසා මං ආදරෙන් මේ දේවල් කියන්නේ අද පාඩම ගොඩාක් අයගේ ඉල්ලීමක් මං ගොඩාක් කලින් මේ පාඩම කරන්න හිටියේ මොකද මම දරුවෙක්ට අඬ ගහලා තිබ්බ මගේ නේල්ස් කරන දුව නිසංසලා එයාගේ එයාටත් ලස්සන බ්‍රවුනි ස්කින් එකක් තියෙන්නේ එයාට මම දවසක් අඬ ගහව එන්නකෝ අපි මේකප් එකක් කරලා වීඩියෝ ටියුටෝරියල් එකක් කරමු කියලා එයා මට එන්නත් කැමති වෙලා තිබ්බ නමුත් මේ ඉන්ධන ප්‍රශ්නයි අනම්මනන් නිසා මට ඒක කරගන්න බැරි වුණා ඉතින් ඒක නිසා මම මේ ක්ලයන්ට් ගේ වීඩියෝ එක ඒ ක්ලයන්ට් ගෙන් අහලා තමයි මම ඒක කරේ එයාගේ කැමැත්ත ඇතුව කරේ ඉතින් මේ වීඩියෝ එක මම හිත ඔයගන්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ කියලා ඉතින් දරුවනේ ආයි මීට පස්සේ ඔන්න මතක තියාගන්න නම්බර්ස් අහන්න එපා හරියට ගාපු නම්බර් එක මොකද්ද මෙයාට ගාපු නම්බර් එක මොකද්ද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ෆවුන්ඩේෂන් හරියටම මික්ස් කරලා ඒ නම්බර්ස් ටික හදාගන්න ඉතින් අද වීඩියෝ එක ඔයාලට යම්කිසි දෙයක් අධ්‍යාපනයක් ලබා ගන්න උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා මගේ දරුවන්ට කවදාකවත් වරදින්න එපා මගේ මේ වීඩියෝ බලන මගේ YouTube channel එකේ lifestyle family එකේ හැමෝටම කරන කියන සීලොම දේවල් සාර්ථක වෙන්න ඕනේ හැමදාම සතුටින් ඉන්න ලස්සනම ලස්සන ජීවිතයක් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඉතින් එහෙනම් දරුවනේ මං ගිහිල්ලා එන්න ගොඩාක් ආදරේ මගේ පපුව පැලෙන්නිනවා වෙලාවකට ඔයගොල්ලෝ ලියලා තියෙන කමෙන්ට්ස් කියෙව්වහම ඒ තරම් कमेंट एक कमेंट पुते मत मगर आस मम हेम कमेंट रिप्लाई लिया तम आस मुखदोलो या किसी कालिया इतकोट वागे डेटा या किसी प्रमाण वेदम कल तम मट आदर वदन लिया मट कमेंट दाने मट हेम कमेंट मट गोडाक वटनावा हिता कमेंट मम रिप्लाई दील पसुगी टीके मम लेडवेला हिट पुनीस अद मंग एम आर आई का मंग गुडाक दाने मंगे लेडे गलत पास की अना एम आर आई के रिपोर्ट पोड़ पोड़ मट अवसागत देवाती मट रेस्ट कर डॉक्टर एक मम वेड करना मट हेम रेस्ट कर कर इन बेह मगे को प्रश्न इन्े थिंग एक अरे हॉस्पिटल गए दवास टीके एम आर आई करप दवास लेडवेला हिट पुटीके लिया कमेंट्स रिप्लाई कर बेरी वे टिकट मट हिता बे मम कल्पना कर मन दसाक निधि मरागन रे मे कमेंट रिप्लाई कर मट मेमेंट रिप्लाई कर बैन दिखने मैं कोहमत मेमेंट रिप्लाई कर मैं धोनी मट की अम्मी ओया मैं एडमिट कर मगे मे चैनल की कटेट रिप्लाई कर मको दट सिंगल तेरे मको तीन हेमोम सिंगल तीनों रिप्लाई कर उत्तर दुकानेटे मट मसी महंसी हरी मिथन अत गांडुआ इतिपुते मसिया महंसी तर असनी पिट दवास्टे कमेंट्स अट्ठे रिप्लाई दिखा मट खाले आख्याई समारे मसिया पर्णवेला अने दरुने तरावेप हेम कमेंट का मट गुडाक गुडाक आदर एव हरिम आदरणीय मंगेवा गुडाक आसाई एवगेम मेसेज करना फेसबुक इटे मेसेज करना दार वीनवाट पुलवाम पुलवाम इधे हेम विले मम रिप्लाई दानवा थिंक रिप्लाई दान बेरी उन्होंने मम मेरे कलिंग अनिवार्य हेमोटम रिप्लाई दाल तमाइ मेरे मेरे होती एक मगे चैनल तीन तत्काल मंगवा उदाव कर
මන් දන්නේ අපේ ආයු කාලය කොච්චර තියෙනවද කියන එක මම දන්නේ අපි කොයි වෙලේ නැති වෙයිද කියන එක දන්නේ ඉතින් මගෙත් ඔබෙත් කාගේ වුණත් ජීවිතය කියන එක අපිට විශ්වාස නැහැ තනකොළ ගහක අගක තියෙන පිණි බිඳුවක් වගේ තමයි අපේ ජීවිතය කියන එක ඉතින් ලෙඩ වෙනවා මිනිස්සු හොඳට ජීවත් වෙනවා අපි හිතපු නැති දේවල් වෙනවා ඉතින් ඒක නිසා මගේ දරුවන්ට නම් කිසිම කාරදරයක් වෙන්න එපා හැම දරුවෙක්ම දියුණු වෙලා ගොඩාක් සතුටින් ජීවත් වෙන කාන්තාවක් වෙන්න ඕන කියලා තමයි මම මගේ එකම පාරම සතුට මට දුවෙක් කියන නිසා අනිත් එක තමයි මම ගොඩාක් දුක් ඉඳලා ආපු කෙනෙක් මෙතනට ගොඩාක් කියන්නේ කියන්න බැරි තරම් දුක් විඳා ඉතින් ඒවා ඔයාලා දන්නෙත් නැහැ ඒවා ඔයාලා හිතන්නෙත් නැහැ මෙයා මේ ඉන්න විදියට මෙයාට නම් එහෙම ලයිෆ් එකක් තිබෙන්නේ නැතුව ඇති මෙයා මේ රෝස මල්ලි අනාග හිටපු කෙනෙක් කියලා මං එහෙම කෙනෙක් නෙමේ පුතේ කටුපඳුරකින් මම විලේ විලක මඩ වගුරක උඩට ආපු නෙළුමක් වගේද කියලා මට වෙලාකට හිතෙනවා ඉතින් කමන්නේ දැන් මගේ ජීවිතේ මම යම් තාත්වරට හදාගෙන තියෙන්නේ ඉතින් මට සතුටේ මගේ දරුවන්ටත් අරදින්න එපා එනම් මං අද ගිහින් නම් අද පාඩම ගොඩාක් වැදගත් පුතේ ඒක නිසා මිස් කරන්න නැතුව මේ වීඩියෝ එක දෙපාරකට හරි ඔයාලා බලන්න එහෙනම් ගිහින් නම් subscribe කරන්න බැරි වුණා නම් අද වීඩියෝ එක අලුතෙන් බලන දරුවෙක් නම් ඔයාලා මට subscribe කරලා support එකක් දෙන්න ඒ වගේම මගේ යාළුවන්ටත් කියන්න लाइफस्टाइल पारादीस यूट्यूब चैनल लेकोलंट सब्सक्राइब करेयर करना मम गिंग गुडारिया कादरी हेमोटम तेरवा सरना हेम प्रश्न इवरला मेरे अटे सीलू प्रश्न इवरला मुझे दवसा कुदा विन मैं आदर प्रार्थना गिहिल गुडा कादरी।